වෙල්කම් කියලා පිළිගන්නවා ඔයාලා අදත් ස්ටුඩන්ට් ලයිෆ් එස්එල් YouTube channel එක සමගින් අද මම කතා කරන්න බලාපොරොත්තු වන ඇමරිකාවේ ඉතා උසස් අධ්‍යාපනය සහිත වීම සහ ඉතා ශීඝ්‍රයෙන් ලෝ දිගු වන රටක් නිසා ලෝ පුරාම සිටින සිසුන් වාර්ෂිකව ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණේ ඒ නිසා අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇමරිකාවේ හොඳම යුනිවර්සිටිස් පහක් ගැන සහ ඒ සඳහා අවශ්‍ය සියලුම අධ්‍යාපනික වියදම් මෙන්ම ඇමරිකාවේ part time job සහ PR එක ලබා ගන්නා ආකාරය ගැන වෙනද වගේම අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා හොඳයි අපි යමු එහෙනම් වීඩියෝ එකට හොඳයි ඉස්සෙල්ලාම ඔය ඇමරිකාව වලට යන්න කලින් දැනගන්න ඕනි ප්‍රධාන කාරණා ටිකක් තියෙනවා ඒ තමයි ඔයා ඇමරිකාව වල ස්ටඩි කරන්න යන්නේ අන්ඩර් ග්‍රැජුවේට් ඩිග්‍රී එකකට නම් ඔයා තෝරගන්න ඒ අදාළ යුනිවර්සිටි එකේ අවුරුදු දෙකක කාලයක් යුනිවර්සිටි ඩෝම් හෙවත් හොස්ටල් වල අනිවාර්යයෙන්ම ඉන්න සිද්ධ වෙනවා එයට හේතුව ඔයා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් නිසා ඒත් ඔයා ග්‍රීන් කාඩ් ලොටරි ප්‍රෝග්‍රෑම් එකෙන් ඇමරිකාව වලට ගියොත් එහෙම ඔයාට අවුරුදු දෙකක් ඉන්න ඕන වෙන්නේ නැහැ. ඒ වගේම මේ අවුරුදු දෙක තුල අන්ඩර් ග්‍රැජුවේට් ඩිග්‍රී එකක් කරන ඔයාට සිදුවන තවත් අවාසියක් තමයි ඔයාට මේ අවුරුදු දෙක තුල කිසිම part time job එකක් කරන්න බැරි වෙන එක. හැබැයි ඇමරිකාව වල ගොඩක් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් අවුරුදු 4ක් නිසා ඉතිරි අවුරුදු දෙක part time job කරලා ඔයාගේ වියදම් ඔක්කොම cover කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මාස්ටර්ස් හා PhD කරන්න ඇමරිකා යන්න ඔයා බලාපොරොත්තු වෙනවා නම් ඉතා පහසුවෙන් ඇමරිකාවේ part time job එක ඔයාගේ උනන්දුව මත මුල් මාසෙම වුණත් පහසුවෙන්ම හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයා මාස්ටර්ස් හා PhD කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතා අඩු මුදලකින් හා අවුරුදු දෙකක් ඔයා යුනිවර්සිටි හොස්ටල් වල ඉන්න ඕන වෙන්නේ නැහැ. ඒ වුණාට මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්ඩර් ග්‍රැජුවේට් ඩිග්‍රී එකක් කරන බලාපොරොත්තු වෙන ඇමරිකාව වලට යන අයට එම යුනිවර්සිටිස් වල කෝස් ෆී නිසා ඔයා මාස්ටර්ස් හෝ PhD ඩිග්‍රියක් කරන බලාපොරොත්තු වෙනවා නම් පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන යුනිවර්සිටිස් වල ලින්ක්ස් දාලා තියෙනවා. ඒ නිසා ඔයාට පහසුවෙන් කෝස් ෆී බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයා මොන ඩිග්‍රී එකක් බලාපොරොත්තු වෙන ගියත් ඒ සඳහා වැය වෙන ලිවිං කෝස්ට් part time jobs හා PR ලබා ගන්න ආකාරය මම මෙම වීඩියෝවෙන් වෙන වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙනම් මම අද ඉස්සෙල්ලාම කතා කරන්න බලාපොරොත්තු වෙන යුනිවර්සිටි එක තමයි Panhandle State University එක. මේ යුනිවර්සිටි එක පිහිටා තියෙන්නේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ Goodwill කියන නගරේ. ඉතින් මේ යුනිවර්සිටි එකේ අවුරුද්දකට ටියුෂන් ෆී ලෙස $7,665ක් සහ හොස්ටල් ෆී ලෙස $5,972ක් වැය වෙනවා. ඒ වගේම මේ ඔක්කොටම වාර්ෂිකව ගෙවිය යුතු මුළු මුදල් ලෙස $13,631ක් වැනි මුදලක් වෙනවා. මේ වන විට ඩොලර් එකක් රුපියල් 200ක් වන හින්දා මේ සඳහා දල වශයෙන් රුපියල් 27,27,400ක් වැනි මුදලක් වැය වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ඔයාට හොස්ටල් එකේ ඉදදි ආහාර පාන ඉන්ටර්නෙට් සඳහා අමතරව වියදම් කරන්න ඕනේ වෙන්නේ නැහැ. ඒ වගේම මේ හොස්ටල් ෆීස් ඔයාට අදාළ වෙන්නේ අවුරුදු දෙකක් සඳහා විතරයි. ඒ වගේම ඔයාට ස්කෝලර්ෂිප්ද පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. ඒ සඳහා මම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ යුනිවර්සිටිස් වල ලින්ක් වලට ගිහිල්ලා ඒ ගැන වැඩිදුර තොරතුරු ඔයාට පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. මම දෙවෙනුවට කතා කරන්න බලාපොරොත්තු වෙන යුනිවර්සිටි එක තමයි චැඩ්රන් ස්ටේට් කොලෙජ් එක. මෙම කොලෙජ් එක පිහිටලා තියෙන්නේ නෙබ්‍රැස්කා ප්‍රාන්තයේ චැඩ්රන් කියන සිටි එකේ. මේකේ ටියුෂන් ෆීස් ලෙස $7,580ක්ද හොස්ටල් ෆීස් ලෙස $7,820ක්ද වැය වෙනවා. මේ සියලුම දේවල් සඳහා ඔයාට $15,406ක මුදලක් දල වශයෙන් වැය වෙනවා. එනම් රුපියල් 30,81,200ක් පමණ මුදලක් වෙනවා. ඒ වගේම ඔයාලට කියන්න ඕනම දෙයක් තමයි මෙරට ඔයාලට ලෝන් එකක් කරන් ටියුෂන් ෆීස් කවර් කරගන්න පුළුවන්. ඔයාලගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා වර්ක් පර්මිට් එකක් අරන් මේ ලෝන් එකට ගෙවන්නත් පුළුවන් වෙනවා. තෙවනුවට මම කතා කරන්න බලාපොරොත්තු වෙන යුනිවර්සිටි එක තමයි
බේරෝ ස්ටේට් යුනිවර්සිටි එක ගැන මේ යුනිවර්සිටි එක පිටලා තියෙන්නේ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ බේරෝ කියන සිටි එකේ ඒ වගේම මේ යුනිවර්සිටි එකේ හොස්ට් ෆී ලෙස ඩොලර් 7704ක් හා හොස්ටල් ෆීස් ලෙස ඩොලර් 9088ක් ද වැය වෙනවා මෙහි මුළු එකතුව ලෙස ඩොලර් 16492ක් ද එනම් රුපියල් 32,98,400ක් වැනි මුදලක් ඔයාට වාර්ෂිකව දල වශයෙන් වැය වෙනවා මම හතර වෙනුවට කතා කරන්න බලාපොරොත්තු වෙන යුනිවර්සිටි එක තමයි මිසිසිපි වැලි යුනිවර්සිටි එක මේ යුනිවර්සිටි එක පිටලා තියෙන්නේ මිසිසිපි කියන ප්‍රාන්තයේ ඉටාබීනා කියන සිටි එකේ ඒ වගේම මේ යුනිවර්සිටි එකේ ටියුෂන් ෆී ලෙස ඩොලර් 6,746ක් ද හොස්ටල් ෆී ලෙස ඩොලර් 7,998ක් ද වැය වෙනවා දල වශයෙන් වාර මුළු එකතුව ලෙස ඩොලර් 14,747ක් හෙවත් රුපියල් 29,49,200ක් වැනි මුදලක් ද වාර්ෂිකව වැය වෙනවා මම පස්වෙනුවට කතා කරන්න බලාපොරොත්තු වන යුනිවර්සිටි එක තමයි යුනිවර්සිටි ඔෆ් නෝත් කැරොලිනා පෙම්බ්‍රෝක් යන යුනිවර්සිටි එක ගැන මෙය පිහිටලා තියෙන්නේ නෝත් කැරොලිනා කියන ප්‍රාන්තයේ පෙම්බ්‍රෝක් කියන නගරයේ ඉතින් මේ යුනිවර්සිටි එකේ වාර්ෂිකව ටියුෂන් ෆීස් ලෙස ඩොලර් 5000ක් හා හොස්ටල් ෆී ලෙස ඩොලර් 8924ක මුදලක් වැය වෙනවා මේ සඳහා වැය වෙන මුදු මුදල් ලෙස ඩොලර් 13924ක් හෙවත් රුපියල් 2784800ක් වැනි මුදලක් දල වශයෙන් වාර්ෂිකව වැය වෙනවා ඉතින් ඔයාට මේ ඔයා තෝරගන්න ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක අනුව මේ කෝස් ෆී එක වෙනස් වෙන්න පුළුවන් ඔයාට ඒ ගැන හරියටම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ලින්ක්ස් වලින් බලා ගන්න පුළුවන් වෙනවා ඒ වගේම ඔයා ග්‍රීන් කාඩ් ලොටරි ප්‍රෝග්‍රෑම් එකකින් ඇමරිකා වලට ගිහිල්ලා එහෙ හරියට සෙටල් වුණාට පස්සේ ඔයාගේ අන්ඩර් ග්‍රැජුවේට් මාස්ටර් හා PhD යන ඕනම එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට මම අද කියපු මුදල් වලින් 75ක් විතර විශාල ප්‍රමාණයක් මුදල් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා ග්‍රීන් කාඩ් ලොටරි ප්‍රෝග්‍රෑම් එකෙන් යන කෙනෙක් නෙවෙයි නම් ස්කෝලර්ෂිප් ද පහසුවෙන්ම ඔයාට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයා අවුරුදු දෙකක් එහෙ හොස්ටල් වල හිටියට පස්සේ ඉතිරි වසර දෙක තුල සතියට පැය 20 බැගින් part time job එකක් කරන්න පුළුවන් වෙනවා. අවසාන වශයෙන් ඔයා මොන ඩිග්‍රී එකක් complete කරන ඉරටට ගියත් ඔයා මේ කරන ඩිග්‍රී එක අවසානයේ ඔයාට work permit එකක් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් වෙනවා. එයද අවසන් වූ පසුව පහසුවෙන්ම එරට PR සඳහාද ඔයාට apply කරන්න පුළුවන්. එරටට එන බොහෝ ස්ටුඩන්ට්ස්ලා මේ ක්‍රමය තමයි අනුගමනය කරන්නේ. ඒ වගේම මම ඉදිරියට ඇමරිකාවේ ගොඩක් ප්‍රසිද්ධ නැති තාඩු මුදලකින් ඉගෙනුම ලැබිය හැකි යුනිවර්සිටිස් ගැන කියන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම්. මම අද මෙම වීඩියෝවෙන් ඇමරිකාවේ යා හැකි හොඳම සහ මිල අඩුම යුනිවර්සිටිස් පහක් ගැන සහ ටියුෂන් ෆීස්, හොස්ටල් ෆීස් ගැන කතා කරා. ඒ වගේම මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන අනිත් අයට ෂෙයා කරන්න. Student Life SL YouTube channel එක subscribe කර එහි bell icon එකත් ඔබා වීඩියෝ එකක් ආපු ගමන් ඔයා ළඟටම ගෙන්න ගන්න. නැවත හමු වෙන බලාපොරොත්තු වෙන්න. අදට මම සමු ගන්නවා. නැවත හමු වෙමු.